ඔයාලට පේනව ඇති මගේ අතේ ටිකක් ලොකු පැකේජ් එකක් තියෙනවා. මේ තියෙන්නේ මම ඩරාස් එකෙන් ඕඩර් කරපු පැකේජ් එකක්. මේ ලොකු පැකේජ් එක ඇතුලේ අයිටම්ස් පහක් තියෙනවා. ඉතින් මේ අයිටම්ස් පහ ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න තමයි අද මම ලෑස්ති වෙලා ඉන්නේ. හරි එහෙනම් අපි ඉක්මනටම අන්බොක්සින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේ පැකේජ් එක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්න. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. ඊළඟට පුංචි ad එකක් යනවා. ඔයාලට මේ ad එක අවශ්‍ය නැත්නම් fast forward කරලා මේ ad එක මග හරින්න පුළුවන්. මේ තියෙන්නේ ලන්සු තියන්න පුළුවන් ලෝකයේ ලොකුම site එකක්. ඔයාට මේකේ තියෙන ක්‍රීඩා වලට ලන්සු තියලා ඒවා ජයග්‍රහණය කරොත් ගොඩක් මුදල් ලිපීමේ හැකියාව තියෙනවා. මුල්ම වතාවට ඔයා මේකට ලියාපදිංචි වෙනකොට Techmaster 1 කියන කේතය භාවිත කරොත් එහෙම ඔයාට රුපියල් 35000ක් දක්වා අමතර දීමනාවක් ලබා ගන්නත් පුළුවන්. ලන්සුවක් තියන්න කලින් ඔයා තැම්පත් කරන මුදල අනුව ඔයාට ලැබෙන දීමනාව වෙනස් වෙනවා. ලියාපදිංචි වෙනවත් එක්කම දීමනා මුදල් ලබා ගන්න කියලා බොත්තමක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ බොත්තම ක්ලික් කරලා මුදල් තැම්පත් කරලා ඔයාලට පුළුවන් අමතර දීමනා මුදල් ලබා ගන්න. අද මම ඔයාලත් එක්ක unbox කරන මේ හැම item එකකම links මම පළා description එකේ දාලා තියෙනවා. පහළ description එකේ තියෙන links හරහා ගිහිල්ලා අවශ්‍ය කට්ටියට මේ items මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. පැකේජ් එක ඕපන් කරනවත් එක්කම අපිට මේ වගේ boxes කිහිපයක් බලා ගන්න පුළුවන්. අපි මේ boxes එකින් එක පිළිවෙලට එළියට ගමු. මේ තියෙන හැම අයිටම් එකක්ම ඔරිකෝ බ්‍රෑන්ඩ් එකේ බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස්. මේවා බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් වුණාට ඔයාට ගොඩක් අඩු මුදලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි මුලින්ම මෙතන තියෙන පැකේජස් වලින් මෙන්න මේ පුංචිම බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු. බොක්ස් එක ඕපන් කරාට පස්සේ මුලින්ම අපිට මේ විදිහට ප්‍රොඩක්ට් එක බලා ගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකට අමතරව user manual එකකුත් අපිට මේ බොක්ස් එක ඇතුළේ ලැබිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මොකක්ද කියලා මේ වෙනකොටත් ඔයාලා දන්නවා. මේ තියෙන්නේ 4.1 USB hub එකක්. මේ USB hub එකට ගොඩක් හොඳ බරක් තියෙනවා වගේම ගොඩක් හොඳ build quality එකකුත් තියෙනවා. අපිට මේ USB hub එකේ USB ports 4ක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ hub එක use කරලා අපේ PC එකට එහෙමත් නැත්නම් අපේ lap එකට මේක connect කරලා තවත් USB devices 4ක් එකවර සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ අද අපි unbox කරන ඔරිකෝ brand එකේ දෙවැනි product එක. ඔරිකෝ එකෙන් මේක හඳුන්වලා තියෙන්නේ fast charge power line කියලා. සාමාන්‍යයෙන් අපි fast charging cable කියලා කියන්නේ අන්න ඒ cable එකක් තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේකේ box එකේ ඉස්සරහා පැත්තේ ඔයාලට මිලදී ගන්න පුළුවන් cable types කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම box එකේ පිටිපස්සා මේ cable එකේ specifications කිහිපයක් මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි box එක open කරලා cable එක අතට අරගෙනම බලමු කොයි වගේද කියලා. මේක charging cable එකක් වුණත් මේකටත් අපිට user manual එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ charging cable එකේ ගොඩක් හොඳ packing එකක් මට බලා ගන්න පුළුවන්කම තිබුණා. packing එක වගේම තමයි මේ cable එකේ build quality එක superb. අතට ගත්ත ගමන්ම ගොඩක් හොඳ premium quality එකක් අපිට මේ cable එකේ බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ fast charging cable එකේ USB port එක සහ type C charging port එක තියෙන කොටස් සම්පූර්ණයෙන්ම metal වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අන්න ඒ නිසා ගොඩක් හොඳ බරක් අපිට මේ cable එකේ බලා ගන්න පුළුවන්. අපි fast charging dock එකක් use කරාට වැඩක් නැහැ cable එක fast charging support කරන්නේ නැත්නම්. ඉතින් fast charging dock එකක් use කරන කට්ටියට මේ fast charging cable එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ඩරාස් එකෙන්. ඉතින් ඔරිකෝ brand එකේ cable එකක් තමයි මේ තියෙන්නේ. මේ cable එක මිලදී ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මේකේ link එකත් මම පළා description එකේ දාලා තියෙනවා. මම අද unbox කරන්න යන තුන්වෙනි item එක තමයි මේ තියෙන්නේ ඔරිකෝ brand එකේ QC 2.0 USB quick charger එකක්. මේක 18 watt quick charge support කරන charging dock එකක්. මේකේ box එකේ පිටිපස්සහ අපිට charging dock එක ගැන specifications කිහිපයකුත් බලා ගන්න පුළුවන්. box එකේ උඩින් තිබුණ මේ cover එක අයින් කර ගන්නවත් එක්කම අපිට Oricoh brand එකේ official site එකේ link එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට Oricoh brand එක ගැන තවත් විස්තර දැනගන්න අවශ්‍යයි නම් මේ link එක හරහා යාලගේ website එකට ගිහිලා ඒ විස්තර දැනගන්න පුළුවන්. box එක open කරනවත් එක්කම උඩටම වෙන්න අපිට charging dock එක මේ විදිහට බලා ගන්න පුළුවන්. charging dock එකටත් අමතරව තවත් දේවල් මේ box එකේ තියෙනවා වගේ පේනවා. අපි box එකේ යට කොටස open කරාට පස්සේ අපිට මේ විදිහට charging cable එකකුත් box එකේ ලැබිලා තියෙනවා. ඊට අමතරව user manual එකකුත් මේ පුංචි box එක ඇතුලේ බලා ගන්න පුළුවන්.
මේ චාර්ජින් ඩොක් එකෙත් ගොඩක් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් වගේම ගොඩක් හොඳ බරක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ චාර්ජින් ඩොක් එක හරහා අපිට 18 වොට් දක්වා ෆාස්ට් චාර්ජ් එහෙම නැත්නම් 18 වොට් දක්වා ක්වික් චාර්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ චාර්ජින් ඩොක් එකත් එක්ක අපිට චාර්ජින් කේබල් එකකුත් ලැබිලා තිබුණා. නමුත් අපිට ලැබිලා තියෙන චාර්ජින් කේබල් එක USB Type C තියෙන කේබල් එකක් නෙවෙයි, micro USB port එකක් තියෙන චාර්ජින් කේබල් එකක්. ඔයාලා කාට හරි මේ Orico brand එකේ fast charging dock එක මිලදී ගන්න අවශ්‍යයි නම් මේකේ link එකත් මම පළා description එකේ දාලා තියෙනවා. අද අපි කතා කරන හතරවෙනි ප්‍රොඩක්ට් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ Orico brand එකේ card reader එකක්. ඉතින් ඔයා ස්ටුඩියෝ එකක් කරනවා නම් එහෙම නැත්නම් photography කරනවා නම් ඔයාට ගොඩක් වැදගත් වෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේ තියෙන්නේ. මේක 4-in-1 card reader එකක්. අපි මේක unbox කරලම බලමු මේ card reader එකේ තියෙන ports මොනවද කියලා. බොක්ස් එක ඕපන් කරාට පස්සේ කාඩ් රීඩර් එක අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් උනේ. මේ කාඩ් රීඩර් එකට ගොඩක් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කියලා නම් අතට ගත්ත ගමන්ම තේරුණා. ඒ වගේම තමයි ගොඩක් හොඳ බරකුත් මේ කාඩ් රීඩර් එකේ බලා ගන්න පුළුවන්. කාඩ් රීඩර් එකේ ස්ලොට්ස් ගැන කතා කරනවා නම් SD කාඩ් ස්ලොට් එකක් තියෙනවා. ඒ වගේම MS port එකක් තියෙනවා. ඊට අමතරව micro SD කාඩ් ස්ලොට් එකකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. කාඩ් රීඩර් එකේ අනිත් පැත්තට වෙන්න අපිට CF ස්ලොට් එකකුත් බලා ගන්න පුළුවන්. වැඩ කිහිපයක්ම එකවර කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඉතින් කලින් කියවා වගේම ෆොටෝග්‍රැෆි කරන කෙනෙක්ට, ඒ වගේම ස්ටුඩියෝ එකක් කරන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන ප්‍රොඩක්ට් එකක් මේක. මේක මිලදී ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේකේ link එකත් මම පළා description එකේ දාලා තියෙනවා. අද මම unbox කරන අන්තිම ප්‍රොඩක්ට් එක තමයි මේක. පෞද්ගලිකව මම ගොඩක් ආස කරන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ තියෙන්නේ 2.5 inch hard drive enclosure එකක්. තවත් විදිහකට කියනවා නම් portable hard එකකට පිටතින් දාන්න පුළුවන් casing එකක් තමයි මේක. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඔයාලට මතක ඇති මීට අවුරුදු ගානකට කලින් තිබුණා cassette පට. එහෙම නැත්නම් cassette පටි කියලා જાතියක්. අන්න ඒ වගේ cassette පටයක් විදිහට design කරපු design එකක් තමයි මේ casing එකේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි මේකත් unbox කරලාම බලමු මේ item එක කොයි වගේද කියලා. බොක්ස් එක ඕපන් කරනකොට මුලින්ම අපිට මේ වගේ කේබල් එකක් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ කේබල් එක හරහා තමයි hard drive එක අපේ PC එකට සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඊට අමතරව අපිට user manual එකක් සහ අර cassette පටයක් විදිහට design කරපු plastic hard drive casing එක බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් අපිට hard drive casing එකේ අලවන්න මේ වගේ sticker එකක් ලැබිලා තියෙනවා. මේ casing එක ඉතා පහසුවෙන් අපිට මෙන්න මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. කේසින් එක ඕපන් කරාට පස්සේ මේක ඇතුලේ අපිට මෙන්න මේ වගේ තවත් පුංචි කොටස් දෙකක් බලා ගන්න පුළුවන්. මේ කොටස් දෙක අපිට අවශ්‍ය වෙන්නේ මොනවටද කියලා තව ටිකකින් මම ඔයාලට පෙන්වන්නම්. කේසින් එක ඕපන් කරගත්තට පස්සේ අපේ portable hard එක මේ විදිහට අරගෙන මේ කේසින් එකට ඉතා පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. දැන් අපිට අර කේසින් එක ඇතුලේ ලැබිලා තිබුණු straps දෙක අරගෙන මේ කේසින් එකේ පියනේ උඩ පැත්තේ මෙන්න මේ විදිහට අලව ගන්න පුළුවන්. මේ straps දෙකම කේසින් එකේ පියනේ ඇතුල් පැත්තේ අලව ගත්තට පස්සේ අපිට පුළුවන් මේ කේසින් එකේ පියන මේ විදිහට තියලා ගොඩක් ශක්තිමත්ව වැහෙන විදිහට මේ hard drive කේසින් එක වහ ගන්න. ඔයාලට පේනවා ඇති ගොඩක් තදට සීල් වෙලා මේ කේසින් එක වැහිලා තියෙනවා. ඔන්න අවසාන වශයෙන් අපිට කරන්න තියෙන්නේ box එකේ ලැබිලා තිබුණු stickers ටික මෙන්න මේ කේසින් එකේ අලව ගන්න එක. ඉතින් මේ stickers ටික මේ කේසින් එකට ඇලෙව්වට පස්සේ ලැබෙන ලුක් එක නම් next level. මේ විදිහට වැඩ ඉවර කරගත්ත අපේ portable hard එක box එකේ ලැබිලා තිබුණ type C cable එක හරහා ඉතා පහසුවෙන් අපේ PC එකට එහෙමත් නැත්නම් laptop එකට සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. අද මම ඔයාලත් එක්ක unbox කරපු හැම item එකකම links මම පළා description එකේ දාලා තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මේ links හරහා ගිහිල්ලා මේ items මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හරි, එහෙනම් අද වීඩියෝ එකේ මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.